ඒ ත්‍රිත්වයේ තහවුරු කළ විශිෂ්ටත්වය දුෂ්‍යන්ත මහබතුගේ චරිත දිසා නායක සමිත රත්නායක සිසිජී නුගේගොඩ ගම්පහ සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්ුණේ කොළඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී නීතිපතිවරයා කියනවා නම් මේ පහසුකම් දෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණාය කියලා. ඒ සම්බන්ධයෙන් පැහැදිලිව විමර්ශනයක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි වගේම හිටපු නීතිපතිවරයා කියන කරුණු කාරණා සමාජගත කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. අපි අහන්නේ ඇයි දවසින් දවස සැකයට තුඩු දෙන විදිහට යම්කිසි හෙළිදරව් වෙන කරුණු කාරණා රතු පලසයට හංගන්න උත්සාහ දරන්නේ? තවමත් මාස 50ක් ගිහිල්ලා මේ හැංගිල්ලේ ක්‍රීඩාව අවසන් කරන්න උඹලා එකෙක්ටවත් හිතෙන්නේ නැද්ද? ඒ බලය අධිකාරිය තියෙන ආණ්ඩුව රජය මේ කටයුත්ත දවසින් දවස මගහරිමින් සිටින්නේ ඇයි? මේ කටයුත්ත රජයට මගහරවන තැනට රජය මුල්ලට හේතු කරන දේශපාලන බලවේගය මොකක්ද? සත්‍ය යට ගහන්න බෑයි කියන ඒ කාරණාව ගැන අපි ඉතාම ඌමනාවෙන් විශ්වාස කරන්නේ. මේ කරුණු ගැන දන්න අය මේ භූමියේ ඉන්න ඕනේ. මොකද මේ ව්‍යසනය සැලසුම් සහගත කෙරුවා නම් ඒක සැලසුම් සහගත වැඩක් හැටියට ඉදිරිපත් කරපු අය මේ භූමියේ ඉන්න ඕනේ. ඒ සත්‍ය හෙළිදරව් වෙනකම් අපි අවදි. එයයි අපි ඉතා ඕනෑකමින් කියන්නට කැමති. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ